ආයුබෝවන් කියලා පිළිගන්නවා ඉකොනොමික්ස් සමිත් YouTube channel එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ථික විද්‍යාව හඳුන්වා දීම සම්බන්ධයෙන්. ආර්ථික විද්‍යාව කියලා අපි සිංහලෙන් ලියද්දී ළමයි දන්නවා අගට විද්‍යාව කියලා වචනයක් තියෙනවා. ආර්ථික විද්‍යාව. එතකොට ආර්ථික විද්‍යාව විතරක් නෙමෙයි මේ වචනේ තියෙන්නේ. අපි දේශපාලන විද්‍යාව කියලා ලිව්වත්, භූගෝල විද්‍යාව කියලා ලිව්වත්, ජීව විද්‍යාව කියලා ලිව්වත්, රසායන විද්‍යාව කියලා ලිව්වත් भौतिक विद्या के लिए अपराध विद्या के लिए मे विद्या के लिए वचने तीय है भाई हेम विषयक मे विद्या के लिए वचने न उदाहरण दिएट अपी आहार नहने सिंहल विद्या के लिए वचन इलाट दिमल विद्या चित्र विद्या नटुंग विद्या हेम हर नोर हेम विषयक मे विद्या के लिए वचने है सुविशेषी विषयांगल्ट वितराक यम किसी सुविशेषी हेतु किंद समहर विषयांगल्ट वितराक मे विद्या के लिए वचने लबादील दियन එහෙනම් ඒකට යම් කිසි හේතුවක් තියෙනවද විද්‍යාව කියලා වචනේ සඳහන් වෙනවනම් යම් කිසි විෂයක අගට ඒකේ තේරුම තමයි ඒ විෂය සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ විද්‍යාත්මක පදනමක් මත විද්‍යාත්මක පදනමක් කියන්නේ හේතුඵල සම්බන්ධයක් මත ඒ කියන්නේ යම් කිසි දෙයක් යම් කිසි ඵලයක් හටගනන හේතුවක් තියෙන්න ඕන ඔය හේතුඵල සම්බන්ධය තමයි අපි විද්‍යාත්මක පදනමක් කියන්නේ එහෙනම් ආර්ථික විද්‍යාව විද්‍යාව මොකද आर्थिक विद्या विद्यात्मक पदनम मत तम सकास्वरा तीयन विद्यात्मक पदनम तीयन आर्थिक विद्या इतकोट विद्यात्मक पदनम मुखेद तीयन आर्थिक विद्या आर्थिक विद्या अतुतीयन विविध न्याय लमयति मिल न्याय उपयोगिता न्याय पिरीवय न्याय इल्लुम न्याय सपियुम न्याय विभाग विविध न्याय तीयन ඒ න්‍යායන් සකස්සලා තියෙන්නේ විද්‍යාත්මක පදනමක් මත. ඊට අමතරව ආර්ථික විද්‍යාවේ තියෙන විවිධ කල්පිත. ඒ කල්පිත සකස්සලා තියෙන්නේ විද්‍යාත්මක පදනමක් මත. ඒ කියන්නේ හේතුඵල සම්බන්ධයක් මත. ඒක හින්දා අපි කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යාවක් කියලා. එතකොට ආර්ථික විද්‍යාව විතරක් නෙමෙයි දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, රසායන විද්‍යාව ඔය ඕන විෂයක් ගත්තත් විද්‍යාව කියලා සඳහන් වෙලා තියෙන ඒ හැම එකම විද්‍යාත්මක පදනමක් තියෙනවා ඒ හැම විෂයෙම න්‍යායන් සහ කල්පිත සකස් වෙලා තියෙන්නේ විද්‍යාත්මක පදනමක් මත මේ සියලුම විද්‍යා විෂයන් සියලුම විද්‍යා විෂයන් අපිට පුළුවන් කොටස් දෙකකට බෙදන්න එකක් ශුද්ධ විද්‍යා අපි ඒකටම කියනවා ස්වාභාවික විද්‍යා කියලා අනිත් පැත්ත තමයි සමාජීය විද්‍යා ශුද්ධ විද්‍යා නැත්නම් ස්වාභාවික විද්‍යා විෂය ගණයට අයත් වෙන්නේ ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව වගේ විෂයන් එතකොට මේ විෂයන් ළමයි දන්නවා උසස් පෙළ විද්‍යාව කරන ළමේ කදාරණ විෂයන් කියලා. ඒ වගේම සමාජ ඊය විද්‍යා විෂයන් ගණයට අයත් වෙන්නේ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, අපරාධ විද්‍යාව වගේ විෂයන්. එතකොට මේ දෙකේ පැහැදිලි වෙනස්කමක් තියෙනවා. ශුද්ධ විද්‍යාව එහෙම නැත්නම් ස්වාභාවික විද්‍යාව අර මං කියුවේ සයන්ස් කරන ළමයි හදාරනවා කියලා. ඒ කට්ටිය හදාරන්නේ මූලද්‍රව්‍ය ගැන. ආවර්තා වගුවේ තියෙන හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම් වගේ මූලද්‍රව්‍ය ගැන තමයි ඒ කට්ටිය හදාරන්නේ. හැබැයි සමාජීය විද්‍යා, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, අපරාධ විද්‍යාව මේ කට්ටිය මූලද්‍රව්‍ය ගැන හදාරනවද? හයිඩ්‍රජන්, හීලියම් ගැන නෑ. මේ කට්ටිය හදාරන්නේ මිනිස් සමාජය ගැන. දේශපාලන විද්‍යාවේදී මිනිසුන්ගේ දේශපාලනය ගැන කතා කරනවා. අපරාධ විද්‍යාවේදී මිනිසුන්ගේ අපරාධ ගැන කතා කරනවා. මනෝ විද්‍යාවේදී මිනිසුන්ගේ මනෝ ස්වභාවය ගැන කතා කරනවා. ආර්ථික විද්‍යාවේදී මිනිසුන්ගේ ආර්ථික හැසිරීම ගැන කතා කරනවා. එහෙනම් ශුද්ධ විද්‍යාව හැම නැත්නම් ස්වාභාවික විද්‍යා කට්ටිය මූලද්‍රව්‍ය ගැන කතා කරනවා. සමාජීය විද්‍යා කට්ටිය මිනිස් සමාජය ගැන කතා කරනවා. ඊට අමතරව මේ දෙකේ දකින්න පුළුවන් පැහැදිලි වෙනස්කම් තමයි ශුද්ධ විද්‍යා කට්ටිය පරීක්ෂණාගාරයක් තුල තමයි තමන්ගේ පරීක්ෂණ කටයුතු කරන්නේ. එයාලා මොනවා හරි රත් කරන්න ගත්තත් මොනවා හරි උඩ යවන්න ගත්තත් මේ පොඩි කාලේ ඕලෙවල් කාලේ හැම බැලුන්ස් හැම උඩ යවලා තියෙන. ඒ හැමදේම කරන්නේ පරීක්ෂණාගාරය තුල ඉඳගෙන තමයි ඒ අවශ්‍ය කරන දේවල් හදාගන්නේ. ඊට පස්සේ යකඩ ඇණයක් තඹ දිය කළා තඹ ඇණයක් කරන්න අපි පරීක්ෂණ කරා. ඒ හැමදේම පරීක්ෂණාගාරය තුල බිත්ති හතරක් ඇතුළේ ඉඳන් තමයි පරීක්ෂණය කරේ. හැබැයි සමාජීය විද්‍යා ආර්ථික විද්‍යාවත් අයිති වෙන සමාජීය විද්‍යා අපිට පරීක්ෂණාගාරයක් තුල බිත්ති හතරක් ඇතුළේ ඉඳන් පරීක්ෂණ කරන්න බෑ මොකද අපි ගනුදෙනු කරන්නේ මිනිස් සමාජයක එහෙනම් මිනිස් සමාජරේ යන්න වෙනවා ඒ වගේම ශුද්ධ විද්‍යා පාලනය කරනලා තත්ත්වයට තමයි කරුණු හදාරන්නේ ඒ කියන්නේ ඒ කටින් උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන් සියලුම දේවල්
විද්‍යුතය ඒ හැමදේම පාලනය කළා තමයි ඒ කට්ටිය තමන්ගේ පරීක්ෂණ කටයුතු කරන්නේ තමන්ට අවශ්‍ය විදියට. නමුත් සමාජීය විද්‍යා කට්ටිය සමාජීය විද්‍යා කට්ටිය මිනිස් සමාජ ගැන කතා කරන හින්දා මිනිස් සමාජ ගැන අධ්‍යයනය කරන හින්දා පාලනය කළා තත්ත්වයට තේ කරුණු හදාරන්න බෑ. එහෙනම් මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕන ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යාවක්. මොකද විද්‍යාත්මක පදනමක් තිබ්බ හින්දා ඒ වගේම ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක්. මොකද මිනිස් සමාජය ගැන කතා කරන්නේ මිනිස් සමාජෙත් හැමදේම ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ ආර්ථික හැසිරීම ගැන විතරයි. හරි මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට යමක් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා. එහෙනම් අපේ YouTube channel එක subscribe කරන්න ඒ වගේම like කරන්න අවශ්‍ය දේවල් දැනගන්න තියෙනවා නම් පහළ comment box එකේ comment එකක් දාලා තියන්න.